අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් අපි අර්ථ තර්ක වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙනවා. ඔබ දන්නවා මේ වැඩසටහන තුළදී නිරන්තරයෙන් අපි දේශපාලනයේ තොර එයින් ඔබට කියපු රටේ සංවර්ධනය පිළිබඳව සහ මානව සංවර්ධනය පිළිබඳව අපි කවුරුත් පිළිපැදිය යුතු, අපි කවුරුත් අනුගමනය කළ යුතු කාරණා පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා. සංවර්ධිත රටක් ලෙස අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළදී අපේ රට අපි දකින්න කවුරුත් කැමති. එනිසා මේ ගමන අපිට යන්න කොයි විදිහටද පුළුවන් කියන කාරණයට විවිධ දේවල් අපි හොයාගෙන යන මොහොතක් තමයි අර්ථ තර්ක කියන්නේ. ආචාර්ය හර්ෂද සිල්වා එතුමාගේ තිබෙන දැනුම සහ අත්දැකීම් තුළ අපි මේ සාකච්ඡාව නිරන්තරයෙන් වසර ගණනාවක් සිදු කරගෙන යනවා. අයිබෝන් ආචාර්යතුමනි, මම විශේෂයෙන් අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය තුළ තිබෙන මාර්ග තදබදය පිළිබඳව. තවත් අවුරුදු පහක් ඇතුළත කොළඹ නගරයේ මාර්ගයන් තුළ ගමන් කරන වාහනයක උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 6කට සීමා වෙන්න ඉඩ තිබෙනවා කියන කාරණේ තිබෙනවා. ඒ නිසා අනාගතය පිළිබඳව ලොකු රථවාහන සැලැස්මක් අපිට තිබිය යුතුයි. නමුත් අපි දකිනවා එක දෙයක් තමයි කොළඹ නගරය තුළ දැවැන්ත සංවර්ධනයක් ඇති වෙනවා. ආසියාවේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වෙන නගරය බවට පත් වෙලා තිබෙනවා. කොළඹ වරාය නගරය බිහි වෙනවා. මේ සියලු කාරණා එක්ක තවත් වාහන ලක්ෂ ගණනින් කොළඹ නගරයට ඇදීෙන තත්ත්වයක් තිබෙනවා. කොළඹ නගරයේ සංවර්ධනය වෙනවා කියන්නේ මාර්ග තදබදය වැඩි වෙනවා. දිවයිනේ සෙසු පළාතේ හා සමාන සංවර්ධනය නොවීම මත මේ තවත් වැඩි වෙනවා. මොකක්ද රජයේ විසඳුම? මෙහෙමයි. මේකට කෙටි කාලීන සහ මධ්‍යම හා දීර්ඝ කාලීන කියලා විසඳුම් වෙනස් විසඳුම් තියෙනවා. අත වශයෙන්ම මේකේ මධ්‍ය හා දීර්ඝ කාලීන විසඳුම තියෙන්නේ පොදු ප්‍රවාහනය මත. අපි කොච්චර පොදු ප්‍රවාහනය සඳහා මුදල් ආයෝජනය කරනවද කියන එක තමයි බලන්න ඕනේ. දැන් අපිට වඩා ජනගහනය ජීවත් වෙන නගර තියෙනවා. හරි, ලන්ඩන් නගරය ගත්තා, ටෝකියෝ නගරය ගත්තා, නිව්යෝක් නගරය ගත්තා, ළඟ අපේ මුම්බායි, චෙන්නයි වගේ නගරවලට වඩා අර නගරවල වාහන තදබදය අඩුයි. මොකද හේතුව? ඒ නගරවල සෝල්, සිංගප්පූර්, බැංකොක් මේවායි තියෙනවා පොදු ප්‍රවාහන සේවය අපිට වඩා දියුණු වෙච්ච. ඉතින් එතනට තමයි අපි යා යුත්තේ. මූලික වශයෙන්ම මේ දුම්රිය, දැන් අපි සැහැල්ලු දුම්රිය වැඩසටහන පටන් අරන් තියෙනවා. ඒක ඉතාමත්ම අවශ්‍ය ආයෝජනයක්. සතුටුයි දන්වන්න, මේ අවුරුද්දේ අග වෙන්න කලින් ඒ පළවෙනි LRT ලයින් එක පටන් ගන්නවා මාලබේ ඉඳලා. ඇවිල්ලා මේ බත්රමුල්ල පැත්තෙන් රාජගිරියෙන් ගිහිල්ලා ඒක එහෙම කොටුව පිටකොටුවට ගිහිල්ලා ඊට පස්සේ කොල්ලුපිටියට එනවා. මේක තමයි පළවෙනි ලයින් එක. බිලියන ජපනීසියන් මදන එකහ මාරක ඔවුන් අපිට දීර්ඝ කාලීන සහනදායි ලයක් ලබා දෙනවා. තව මදන යෙන් 500ක පමණ ප්‍රමාණ රජය යොදවන්න වෙනවා. එතකොට මේ වගේ මේවත් කරන LRT ලයින් කියලා LRT ලයින් 6ක් තියෙනවා. එතකොට මේ LRT ලයින් 6 හරහා අපිට පුළුවන් වෙනවා ඒ මධ්‍යමහා දීර්ඝ කාලීන විසඳුමකට පොදු ප්‍රවාහනයට අවශ්‍ය ආයෝජන ලබා දෙනවා. එතකොට ඒ මාල්බේ පැත්තෙන් එන එක එකයි, ඊට පස්සේ මොරටුව පැත්තෙන් එකයි, මීගමුව පැත්තෙන් එකයි, අනාදි වශයෙන්. නමුත් ඒකට යන්න යම්කිසි කාලයක් ගත වෙනවා. මම දන්නේ පාට්ලි ඇමතුමා කියලා තිබුණා 20යි 21 හරි 22 වෙයි කියලා මේ පළවෙනි LRT ලයින් එක හදලා ඉවරනකොට. ඒකට අවශ්‍ය අර මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ්ස් කියන ඒවා හදනවා. හරි, කොට්ටාව එකක් හදනවා, ඊට පස්සේ දැනට පිටකොටුවේ එකක් මූලික එක හදනවා, ඊට පස්සේ අපි නුගේගොඩ නගරෙත් මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් ඒ හබ් එකක් හදනවා. දැනට තියෙන ඒ සුපර් මාකට් එක ආශ්‍රිතව ඒ පැත්ත දන්න කෙනෙක් දන්නවා කැලණි වැලි දුම්රිය මාර්ගයත් එතනින් යනවා. ඒක ඩබල් ලයින් වුණාම LRT එකටයි දුම්රියටයි බස් වලටයි යන. හරි, එතකොට ඒක අපි ප්ලෑන් කරන්න ඕනේ
අවුරුදු විස්සක් විසි පහත්යක් ඉස්සරහට හිතලා. හරි එතකොට අපේ රජය වෙන්න පුළුවන් ඉට කලින් රජය අපට පස්සෙ රජය කවුරුුණත් පොදු ප්‍රවාහනයට තවදුරට ඒ මොකක්ද දියුණු කිරීම සඳහා කටයුතු කරන්න ඕන. එතකොට දැන් හැබැයි කෙටි කාලීනව තමයි මේ අනිත් සියලු වැඩ කටයුතු අපි කරන්න. දැන් උදාහරණයක් හැටියට මම දන්නවා අපේ ආසනය තමයි මේ රාජගිරියේ ගුවන් පාලම. මීටර් පන්සියක් පමණ දිග ලංකාවේ දිගම ගුවන් පාලම. එතනින් යම්කිසි විදිහකට පීක් ටයිම් එකේ ඒ ට්‍රැෆික් ෆ්ලෝ එක දැන් ඉක්මන් වෙලා තියෙනවා. ඊට අමතරව උදේට කොටුව පැත්තට යනකොට අනිත් පැත්තෙන් එන ලේන් එකක් ඇරෙනවා. හැන්දෑවට බත්රමුල්ල පැත්තට යනකොට අර ඔපොසිට් ලේන් එකේ තවත් ලේන් එකක් ඇරලා තියෙනවා. එතකොට ලේන් හතරක් යන විදිහට එනවා. දැන් බලන්න දැන් මොර්ට විශ්වවිද්‍යාලය ඊට පස්සේ ශ්‍රී ලංකා පොලිසිය මොවුන් මේකේ දිගටම පර්යේෂණ පවත්වනවා තවදුරටත් මේක ඉම්ප්‍රූව් කරන්න. දැක් අපි මේ ළඟදි දැක්ක දෙයක් තමයි දැන් මේ ෆ්ලයිඕවර් එක හදන්න කලින් එතන වාහන 1,07,000ක් තමයි ඇවරේජ් දවසකට එහා මෙහා ගියේ. දැන් 1,67,000ක් යනවා. ආ 1,07,000 නේද 1,67,000ට වැඩි වෙලා. එතකොට දැන් මේ මෙතනින් යන වේගය වැඩි වෙන නිසා අනිත් පාරවල් වලින් යන්න පුළුවන් කට්ටියක් දැන් මේ පාරෙන් එනවා. නිකන් හිතන්න නේ වතුර ගලන් යනවා නම් පොඩ්ඩක් අපි පොඩි කාලේ සෙල්ලම් කරනකොට අර පස් හරලා පොඩි කාණුවක් හැදුවම වතුර ටික ඒ කාණුවෙන් යනවා වගේනේ. ඔව්. එතකොට ඒ වගේ වැඩක් තමයි. එතකොට මේකට ඇදිලා එනවා කාන්දම වගේ. හරි ඉතින් ඒ නිසා අර කලින් තිබිච්ච තත්ත්වයේ අපි ඉම්ප්‍රූව් කරාට බොහෝ තව බොහෝ දෙනා 60,000ක් විතර අලුත් වාහන මෙතනින් යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් වාහන වල යන්නේ එක නෑ. හරි ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේ වාහන වල මීට වඩා වැඩි ප්‍රමාණයක් සෙනඟ දාගෙන යනවා නම් ඔවුන්ට යම්කිසි ප්‍රමුඛතාවයක් දෙන්න. හැබැයි අනිත් ඒක තමයි කෙටි කාලෙන. හැබැයි තිරසාර මේ වැඩේ මේ ඉස්සරහට ගෙනියන්න නම් අපි කොළඹටම එන එක අඩු කරලා කොළඹෙන් පිට මේ සංවර්ධනය සඳහා රැකියාවල් කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. කෙටි විරාමයක් අපි ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙමු. විරාමෙන් අනතුරුව නැවතත් අපි හමු වෙනවා. අපි අනාගතයේ ලංකාව තුළ ඇතිවන රථවාහන තදබදයට අපිට මොනවද කළ හැක්කේ කියන කාරණය පිළිබඳව තමයි අපි අද දවසේ සාකච්ඡා කරන්නේ. ආචාර්යතුමනි, අපි විදේශ රටවලට ගියහම විශේෂයෙන්ම ඇමරිකාවට, යුරෝපයට, ඉංගලන්තයට අපි සංචාරය කරාම දකිනවා විශේෂයෙන්ම උමන් දුම්රිය මාර්ගමය පාවිච්චි කරනවා. සමහර වෙලාවට පොළොව යට ලයින් 4-5 යනවා. ඒ උඩ බිල්ඩින් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා තවත් ස්තරයක් පාවිච්චි කරනවා. පසු උඩ තියෙන තලයට ඇරෙන්න තව පොළොව යටින් පාවිච්චි කරනවා. මේ නිසා තවත් මේ ගමනාගමනයට භූමි ප්‍රමාණයක් එයා ගොඩනගා ගන්නවා. ඒ හරහා අපිට මේ උමන් දුම්රිය මාර්ග සංකල්පයට අපිට යා හැකියාවක් නැද්ද ලංකාව තුළ මේ වන විට? මම නම් ඒ සම්බන්ධයෙන් හරියටම දැනුවත් නැහැ සමීර. හැබැයි දැන් අපි දැක්කනේ අලුතෙන්ම මේ උමන් දුම්රිය මාර්ගයක් හැදුවේ නවදිල්ලිය. හරි, නවදිල්ලිය හදපු උමන් දුම්රිය මාර්ගය ඒ කියන්නේ ජපානේ ඇමරිකාව වගේ ඉහළ ප්‍රමිතියට හදලා තියෙනවා. ඉතින් ඒකට මම හිතන්නේ සෑහෙන මුදලක් වියදම් වෙලා තියෙනවා. නමුත් දැන් ඔවුන්ගේ උමන් දුම්රිය මාර්ගය යන්නේ දැන් බිල්ඩින් අතර තියෙන ඉඩපයි මේකට මේ පාවිච්චි කරන. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ හොයලා බලලා තමයි ලයිට් රේල් එක දැනට අපිට මුදල් වැය කළා ආයෝජනයක් හැටියට වඩාත් යෝග්‍යයි කියන නිසා තමයි ලයිට් රේල් එකට ගිහිල්ලා තියෙන්නේ. උමන් දුම්රියකට යනවා නැතුව මන් දන්න ඉස්සරහට කොහොම වෙයිද කියලා. මේ පිළිබඳව මං හිතන්නේ මේ මහාචාර්ය අමල් කුමාරගේලා, ලලිත සිරිගුණරුවන්ලා ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ බොහෝ පර්යේෂණ කරලා තියෙනවා. මම හිතන්නේ ඔවුන් සමගත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරොත්ින් අපිට වැඩගත් තොරතුරු දැනගන්න පුළුවන් වේවි. නමුත් ඉස්සෙල්ලා හදන්නේ
මේ ලයිට් රේල් එක මේ ලයිට් රේල් එක යන්නේ කණු උඩ පොළොව යට නෙමෙයි. ඒතකොට ඒතකොට ඒකත් පාර පාවිච්චි වෙන්නේ නැහැ. තව ස්තරයක් තමයි. හැබැයි පොළොවට යටින් නෙමෙයි පොළොවට උඩින්. ඔව්. දැන් වරාය නගරයේ නිර්මාණය වීමත් එක්කම ලොකු වාහන තදබදයක් එවෙන. දැන් විශේෂයෙන්ම නෙළුම්කුල්නාශ්‍රිතව මම සොයා බැලීමකදී කටයුතු කරා. ඔවුන් අවශ්‍යයෙන් දවසකට ඔවුන් අනුගමනය කරන වාහන 2000ක ප්‍රමාණයක් නෙළුම්කුළුණ ආශ්‍රිතව පැමිණෙයි කියන දේ පිළිබඳව අවබෝධ. වගේම කොළඹ ගත්තොත් අපාර්ට්මන්ට් ඉදිවෙනවා දවසින් දවස ඉදිවෙනවා. මේ නිසා තවත් වැඩි පිරිසක් නගරයේ ආශ්‍රිතව ජීවත් වීමට එන ප්‍රමාණය වැඩි වෙනවා. මේ දේත් එක්ක සෑහෙන පහසුකම් ප්‍රමාණයක් වැඩි කරන්න සිද්ධ වෙනවා සියලු දේවල් ඇති. මේ වෙනුවෙන් අනාගතයේ වසර 50ක් හෝ 100ක් වෙනුවෙන් මේ යටිතල ජන ජීවිතයට වැදගත් වෙන කාරණා සම්බන්ධව සැලසුම් සකස් වෙනවද? මොකද ඔබතුමාගේ අමාත්‍යංශයට මේ කාරණේ තියෙන. ඒ අනාගතයේ වෙනුවෙන් ගන්න ඕන දේවල් අද තීරණයට වඩා අවුරුදු 50කින් මේ කොළඹ නගරයේ තත්ත්වය ගැන හිතන්නේ. එහෙම සැලසුමක් රජයට තියෙනවද? හොඳ ප්‍රශ්නයක් සමිර. ඒක තමයි මේ මෙගපොලිස් සැලසුමේ තියෙන්නේ. දැන් මේ මෙගපොලිස් සැලසුමේ තියෙන්නේ මිලියන් 8ක ජනතාවක් වෙනුවෙන් මේක නිර්මාණය වෙන්නේ ඉදිරියේ. එතකොට මෙතන වෙන්නේ සමහර තැන්වල මේ ඩෙන්සිටි එක, පොපියුලේෂන් ඩෙන්සිටි එක, ජන ඝනත්වයනේ, ඒක වැඩි වෙනවා. සමහර තැන්වල අඩු වෙනවා. දැන් කොළඹ තියෙන ඒ අන්ප්ලෑන්ඩ් ගතිය නිසා වෙලා තියෙන්නේ හැම තැනම තියෙනවා ගෙවල්. හරි. දැන් අපි ගත්තොත් ඔය කියපු නගරවල ඒ ගෙවල් ආශ්‍රිත අපාර්ට්මන්ට්ස් තියෙන්නේ දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව. හරි. එතකොට ඒ දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව ගෙවල් ගොඩක් තියෙනවා. ඊළඟට හිස් තියෙනවා. හිස් හෝ ජනතාව අඩු. හරි. ඒවට වෙන දේවල් වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ දුම්රිය ස්ථානයක ආයෙ තියෙනවා. එතකොට මේ දුම්රිය ස්ථානය තියෙන්නේ ගොඩක් වෙලාවට ෂොපින් මෝල් එකක් ඇතුලේ. එහෙමත් නැත්නම් ඒ ෂොපින් කොම්ප්ලෙක්ස් එකත් හරහා තමයි යන්නේ. එතකොට මිනිස්සු කරන්නේ මොකද්ද? දුම්රියෙන් එනවා, ලයිට් රේල් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අන්ඩර්ග්‍රවුන්ඩ් ටියුබ් එක වෙන්න පුළුවන්, අවශ්‍ය බඩු බාහිරාදය ලබා ගන්නවා. ඊට පස්සේ ඇවිදගෙන තමන්ගේ අපාර්ට්මන්ට් එකට යනවා. එතකොට මේ ජනාකීර්ණ නගරවල තියෙන ක්‍රමය තමයි ඕක. එතකොට අපි කොළඹ ප්‍රදේශයේ මේ මෙගාපොලිස් එකේ නිර්මාණය කරන්න යන්නේ ඒ වගේ ජනතාවට පහසු වෙන මේ වැඩපිළිවෙලා. එතකොට දැන් ආයෝජනය කරන්න කිව්වොත් එහෙම කාට හරි අපි හිතමු ලයිට් රේල් එකක, ඒ කට්ටියට ලයිට් රේල් එකේ ටිකට් විකුණලා ඒකේ මේ ලැබෙන ආදායමෙන් ඒක ආයෝජනයට මදි. ඒ නිසා ගොඩක් රටවල් වල කරන්නේ රියල් එස්ටේට් එක මේක පැකේජ් කරලා තමයි මේක දෙන්නේ. ඒ කියන්නේ අපි හිතුවොත් හරි අපි ලයිට් රේල් එකක් හදන්න, දැන් එහෙම තමයි අපි දැන් මේ බලන්නේ. දැන් අපි දැන් මේ ගමේ ඉඳලා කොළඹට එන්නත් ඒ ලයිට් රේල් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. එතකොට ඒගොල්ලන්ට කියන්න වෙන්නේ හරි අපි ලයිට් රේල් එක PPP යටතේනේ මේවා කරන්න වෙන්නේ. ලයිට් රේල් එක දුන්නහම ඒ ලයිට් රේල් එකට පැකේජ් කරලා යම් කිසි රියල් එස්ටේට් එකක් දෙනවා ඉඩම්. ඒගොල්ලන්ට පුළුවන් වෙනවා අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස්ස් හදන්න, ෂොපින් කොම්ප්ලෙක්ස්ස් හදන්න. එතකොට ඒවත් එක්ක පැකේජ් කරලා තමයි අර අර වැඩපිළිවෙල වෙන්නේ. එතකොට හිතන්න, එතකොට මෙන්න මෙතන උස බිල්ඩින් ගානක් තියෙනවා. එතන දුම්රිය ස්ථානය තියෙනවා. ඊට පස්සේ මේක ඉස්සරහට යනවා. ඊට පස්සේ ආයෙත් තියෙනවා. හරි, ආයෙත් තියෙනවා. ඊට පස්සේ පාසල්, ඊට පස්සේ ෂොපින් කොම්ප්ලෙක්ස්, විශ්වවිද්‍යාලය යනාදී වශයෙන්. එහෙම තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. එතකොට තව අවුරුදු 30ක් 40ක් යනකොට සමහර ප්‍රදේශවල ජනගණත්වය වැඩි වේවි, සමහර ප්‍රදේශවල ජනගණත්වය අඩු වේවි. හරි. අනිත් එක තමයි බස් ලේන්. දැන් අපි දාන්න තව එකක් තමයි බස් ලේන් තියෙනවා. දැන් අපේ බස් ලේන් දැනට යම් කිසි විදියකට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මං හිතන්නේ නෑ ඒක 100% සාර්ථකයි කියලා. බස් අපිට අවශ්‍ය වෙනවා ලෝ ෆ්ලෝ බසස්. අර බොහෝ රටවල වල ලෝ ෆ්ලෝ බස් එක තියෙනවා. ඒක අර බස් ලේන් එකේ දිගටම ඒ ලස්සන පල්ලෙහාට යන බස් පාවිච්චි කරනවා. මට මේ ළඟදී ලැබිච්ච ආරංචිය අනුව මම හිතන්නේ ඒ තව ලෝ ෆ්ලෝ බස් 1000ක්ද කොහෙද ගෙනල්ලා මේකට පාවිච්චි ගන්න මේ මම හිතන්නේ ප්ලෑන් එකක් තියෙනවා. ඒතර මේ විදියට ඒ ට්‍රැෆික් මැනේජ්මන්ට් එක කරගන්න හැකියාවක් තියෙනවා. දැන්
තව කාරණා වැදගත් කාරණා දෙකක් මෙතනින් මතු වුණා. එකක් තමයි කොළඹ පෝට් සිටි එක. ඔව්. දැන් පෝට් සිටි එකට වෙන්නේ එනවා මේ මේ වයඩක්ට්, ඒ කියන්නේ මේ උඩින් එන පාරක් එනවා. ඒ උඩින් එන පාර කනෙක්ට් වෙනවා අලුතෙන් අපි හදනවා කැලණි පාලම. කැලණි පාලම. නව කැලණි පාලමට මේක කනෙක්ට් වුණාම එතනින් වරාය ළඟින් ගිහිලා පොළොව උඩින් වරාය ළඟින් ගිහිල්ලා පෝට් සිටි එක ගාවදී පෝට් සිටි එකට ඒ පාර එනවා. ඔව්. පෝට් සිටි එකට එන්නේ පෝට් සිටි යටින්. එතකොට මූද යටට මේ පාර යනවා. එතකොට ජනාධිපති මන්දිරයයි පෝට් සිටි එකයි අතර පල්ලෙහා දැන් තියෙනවනේ මෙතන රවුන්ඩ් අබවුට් එකක්. ඒ රවුන්ඩ් අබවුට් එක වෙනුවට මූද යට රවුන්ඩ් අබවුට් එකක් හැදෙනවා. ඒ රවුන්ඩ් අබවුට් එක හැදිලා ඊට පස්සේ ආයේ උඩට එන්න ජනාධිපති මන්දිරයේ මේ 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 ප්‍රෙසිඩෙන්ෂල් සෙක්‍රටරියට කරපැත්තෙ එන්න පාර උඩට එනවා. ඊට පස්සේ ගාල් මෝදුර දැන් තියෙනවනේ ඉවර වෙන තැන. ඔව්. ගාල් මෝදුර දැන් ඉවර වෙන තැනින් චුට්ටක් ඉස්සරහට ගාල් මෝදුර එළියට යනවා. හා හා. ඒකට යටින් මේ පාර යනවා. හ්ම් හ්ම්. එතකොට මේ ගාල් මෝදුර දැනට තියෙන ගාල් මෝදුර අයිනෙන් පෝට් සිටි එක යටින් පොළොවට පල්ලෙහායින් මූද මූදත් එක්ක මූද යටින් නෙමෙයි මූදත් එක්ක මේ පාර ගිහිලා ගෝල්ෆ් රිසෝට්ලේ යටින් ගිහිල්ලා මේ උඩට ඇවිල්ලා මරින් ඩ්‍රයිව් එකට එකතු වෙනවා. එතකොට ගාලුපාරේ තියෙන ට්‍රැෆික් එක ගොඩක් දුරට අඩු වෙනවා. මේ මේ ඔක්කොම මධ්‍ය කෙටි සහ මධ්‍ය කාලීන වැඩපිළිවෙළ. එතකොට පෝට් සිටි එකේ ට්‍රැෆික් එක ගොඩක් දුරට මේ අලුත් මූද යට ඒ මාර්ගය හරහා කරනවා. ඒකර දැනටම අස්සම් කරලා තියෙන්නේ මං හිතන්නේ වැඩ මේ අවුරුද්දම පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට LRT ලයින් එක පෝට් සිටි එක ඇතුළට යනවා. පෝට් සිටි එකේ LRT ස්ටේෂන් තුනක් තියෙනවා. ඒකෝ අපි බලාපොරොත්තු වෙනවා පෝට් සිටි එකේ වැඩ කරන්න යන ජනතාව මේ LRT එක පාවිච්චි කරાવી. මේ යන අදවසෙන් බොහෝ සැලසුම් අපි සැලසුම් කළා. දැනට ඒ අවශ්‍ය මේ ප්‍රමිට් මූලික දේවල් කරලා තියෙනවා. ඉතින් දැන් තමයි මේ වැඩ අත් වශයෙන්ම අලුත් මේවා පටන් ගන්නෙන්නේ. මම ජනතාවට පේනවා ගොඩක් වෙලාවට මේ වැඩ. අනිත් වැදගත් කාරණේ තමයි සමිරගෙන ආවේ. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම දේ. මම මේකට ඉතාමත්ම දැඩිව විරුද්ධයි. මේකට මම පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. මම කතා කරපු නිසා තමයි යම් කිසි විදිහකට නීතිමය තත්ත්වයක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ හැම තැනම අපාර්ට්මන්ට් ගහනවා. හ්ම් හ්ම්. දැන් මම දන්නවා මම නියෝජනය කරන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය තුල අපාර්ට්මන්ට් 40 ගානක් මම ඔඩිට් කරන්න කිව්වා UDA එකට අලුතෙන් හැදපුවා සහ හැදෙමින් පවතිනවා. විශ්වාස ගන්න ඒකෙන් 100කට 60කට 70කට වඩා පර්මිට් හරියට නැහැ. ගොඩක් වෙලාවට මේ පටු පාරවල් තියෙනවා. මේ පටු පාරවල් වල මේ කට්ටිය මේ අනුමැතිය ලබා දීලා තියෙනවා හදා. මේ ළඟදී දැන් අවුරුදු එකහමාර විතර කලින් වෙච්ච වැඩක් කියන්නම්. මට ඒ එක පටු පාරක ඉන්න ඒ නිවැසියෝ ලියුමක් ලිව්වා. තට්ටු 25ක බිල්ලිමක් හදනවා කියලා. හොයලා බලනකොට කෝට්ටේ නගර සභාවෙන් අනුමැතිය කලින් දීලා තිබ්බේ තට්ටු 13කට විතරයි. ඊට පස්සේ මොකක් හෝ ක්‍රමවේදයකින් මේ කට්ටිය තට්ටු 25කට මේක වැඩි කරගත්තා. මම ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධව නැගිටලා හිටියා. අවසානයේ මාව නැති කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ මාව මරණ තත්ත්වෙට මරණ තර්ජනයක් ආවා. පස්සේ මම පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව කතා කරා. එහෙම ලේසියෙන් මේ මේ මාව නැති කරන්න හැකියාවක් කාටවත් නැහැ. නමුත් දැනට ඒක නැවතිලා තියෙනවා. ඉතින් එතකොට එහෙම වුණාම වෙන්නේ මාර්ග තදබතේ එන්නේ වැඩි වෙනවා. අනවශ්‍ය පීඩනයක් ඇති වෙනවා. වතුර ප්‍රශ්න තියෙනවා. අනිත් යටිතල පහසුකම් තියෙනවා. කුණු ගෙනියනවා ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ නිසා තමයි දැනට අපි නගර සභාවලින් මේ තට්ටු 4කට වැඩි බිල්ඩින් වල අනුමැතිය ලබා දීම UDA එකට අරගෙන තියෙනවා. ඉතින් දැන් ඒ නිසා මම හිතන්නේ තත්වය ඊට වඩා යහපත් අන මේ කෝට්ටේ ගැන මම මේ කෝට්ටේ ගැන විතරක් කියනවා නෙමෙයි. සමස්ත කෝට්ටේට වඩා මම හිතන්නේ ප්‍රශ්නයක් වෙලා තිබුණේ දෙහිවල. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් අනතුරුව නැවතත් මුණ ගැහෙනවා. අපි නැවතත් අර්ථ තර්ක වැඩසටහන සමග සම්බන්ධ වෙනවා. නිරන්තරයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ සාකච්ඡා කරන්න ලංකාව තුළ ඇතිවන මාර්ග තදබදයට නිසි විසඳුම් තිබේද යන කාරණය පිළිබඳවයි අපි සොයාගෙන යන්නේ, ගවේෂණය කරන්නේ අද සාකච්ඡාව තුළදී. කොළඹ නගරයේ වගේම මහනුවර නගරයට දැඩි වාහන තදබදයක් අපි දකිනවා. මහනුවර නගරය ගත්තාම අපි දන්නවා වර්ල්ඩ් හෙරිටේජ් නගරය, ලෝක උරුමයට
නතු වෙලා තියෙන නගරයක් නිසා මේ නගරයේ තිබෙන ගොඩක් දේවල් වෙනස් කරන්න නීතියෙන් තහනම්. ඒක ලෝකයටම අයිති උරුම නගරයක් නිසා. හැබැයි කොළඹ නගරයට පස්සේ වැඩිම වාහන ප්‍රමාණයක් එන්න ගන්නේ සංචාරක අවධානය යොති වෙන්නේ මහනුවර නගරයට. මිනිසා මේ නගරය පිළිබඳව අනාගතයේදී සංචාරකයන් වෙන බහුල නගරයක් බවට දිනෙන් දින පත්වෙන නිසා මාර්ග සැලසුම් පිළිබඳව ලොකු අවධානයක් යොමු කරන එක්ක නගරයෙන් පිට යම් දේවල් නිර්මාණය විය යුතුයි. මේ මහනුවර නගරය සම්බන්ධව ප්‍රජයට සැලසුමක් තිබෙනවාද? ඔව් තියෙනවා. ඒක තමයි දැන් අපි තියෙනවානේ කොළඹ ගිය රජ විදිහින් පටන් ගත්ත දැන් අපි ඉවර කරගෙන යනවා මේ අවුටර් සර්කියුලර් හයිවේ කියන එක. හරි, කොට්ටාවේ ඉඳලා මේ කොළඹ නගරයෙන් සහ කඩුවලට, කඩුවලෙන් කඩවතට, කඩවතින් කෙරවල පිටියට. මේක අවුටර් සර්කියුලර් හයිවේ. එතකොට දකුණු අධිවේගී මාර්ගයෙන් ඇවිල්ලා කොළඹ හරහා යන්නේ නැතුව මේක වටේට ගිහිල්ලා එයාපෝට් හයිවේකට, ඊට පස්සේ දැන් අලුතෙන් හදන සෙන්ට්‍රල් හයිවේකට යන්න පුළුවන්. මේ වගේම එකක් හැදෙනවා නුවර වටේ. එතකොට ගොඩක් වෙලාවට අපි නුවර හරහානේ යන්නේ. හරි, නුවර හරහා යනවා වෙනුවට අපිට පුළුවන් වෙනවා නුවර වටේට යන්න, බයිපාස් කරන්න, බයිපාස් කරන්න. එතකොට සෙන්ට්‍රල් හයිවේ එක එනවා. සෙන්ට්‍රල් හයිවේ එකෙන් බයිපාස් එකක් හැදෙනවා දඹුල්ල පැත්තට. එහෙම යනවා නම් එහෙම නැත්නම් ඒ නුවර වටේට ඒ මේ බයිපාස් එකක් හැදෙනවා. මට ආරංචි වෙන විදිහට මම හිතන්නේ මේ කලින් කතා කරලා තිබ්බා අපිට ඇමරිකාවෙන් මට ගාන හරියටම දැම්මම කියන්න බෑ ඩොලර් මිලියන 400කට වඩා වැඩි වෙයි. 450ක් අපි හිතමු. පරිත්‍යාගයක් ප්‍රදානයක් ලැබෙනවා ලංකාවට. ලැබෙන ණයක් නෙවෙයි, ප්‍රදානයක්. ප්‍රදානයක් ලැබෙන ලංකාවට ලැබිලා තියෙන විශාලතම ප්‍රදානය. අපි ඒ සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. මොකද විදේශ අමාත්‍යාංශය ඉන්නකොට අපි තමයි ඉස්සෙල්ලම ගිහිල්ලා මේ සම්බන්ධයෙන් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක කතා කරේ. අතිශයෙන් සතුටට පත් වෙනවා. බොහෝ දුරට දැන් මෙය අවසාන වෙමින් පවතිනවා. මේ අවුරුදු ඉවරන කලින් අස්සම් කළා. අපිට නවුරුදු වෙනකොට ඒක මුදල් ලැබෙනවා. මං කලිනුත් කිව්වා වගේ ණයක් නෙමෙයි, ආයෙ ගෙවන්න ඕනේ නැහැ. මේක ලැබෙන ප්‍රදානයක්. මට ආරංචි වෙන විදිහට මේ ප්‍රදානය පාවිච්චි කරන්න යනවා කාරණා තුන හතරකට. එකක් තමයි මේ ඔය අපි කියපු නුවර ඒ මධ්‍යම පළාතේ නුවර දිස්ත්‍රික්කයේ පැත්තේ වාහන මාර්ග සංවර්ධනය කිරීම සඳහා. අනිත් එක තමයි කොළඹ මාර්ග තදබදය කම්පියුටර් තාක්ෂණය හරහා ට්‍රැෆික් ලයිට් සින්ක්‍රොනයිස් කිරීම හරහා ලොකු තාක්ෂණය භාවිතා කරන වැඩපිළිවෙලක් පාවිච්චි කරන්න හදනවා. මොකද ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ මෙතන කොළ පාට වටනම ඊළඟට ගියාම එතනින් ආය රතු පාට වටනවා. මේ ෆ්ලෝ එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ ඒවා කරන්න අපිට මේ මුදල් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඔව්. මධ්‍යම අධිවේගී මාර්ගය නිර්මාණය වීමත් එක්කම කොළඹ සිටින ජනතාවත් ඊළඟට මහනුවර නගරයට ඇදී යනවා. සහ තමන්ගේ පදිංචිය ගොඩක් වෙලාවට කොළඹ ඉන්න අය තමන්ගේ දෙවැනි නිවස මහනුවරට නිර්මාණය කරන්න හැකියාව බොහෝ වෙලාවට ඉඩ තියෙනවා. ඒ වගේම මහනුවර නගරයේ පිටත යම් ආකාරයක අපි එන බස් සියලු දේ නවත්තලා ඔබ කියන යම් ආකාරයක දුම්රිය මාර්ගයකින් නගරයට එන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එක නිර්මාණය කිරීම. දැන් බෝගම්බර හිරගෙදර අයින් කරලා පල්ලේ කැලේට ගියා. එතන ලොකු ඉඩමක් තිබෙනවා. මම දන්නේ ඒක සංචාරක කර්මාන්තයට පාවිච්චි කරනවා. ඊට වඩා මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකට යම් විදිහක ඔබ සඳහන් කරන හබ් එකකට ඒ ඉඩම පාවිච්චි කරලා මේ නගරයට ලොකු සැලසුමකට එන්න හැකියාවක් නැද්ද? මම හිතනවා අපි කතා කරන බස් ප්‍රමාණය මහනුවර නගරයට ඇදීම තුළ ලොකු තදබදයක් දකිනවා. මෙවැනි සංකල්පයකට නගරයට එන වාහන අඩු කරන්න සැලසුමක් නැද්ද? ඔබ හරියටම හරි. ඒකට පාටලි ඇමතුමා මම හිතන්නේ මහා නගර සහ ඒ බස්නාහිර පළාත් සංවර්ධන ඇමතිවරයා හැටියට ලොකු උනන්දුවකින් ඒ සම්බන්ධයෙන් වැඩ කරනවා. එතුමාට අත් වශයෙන්ම මේ හොඳ දෙයට අපි ගොඩක් වෙලාවට හොඳයි කියන බොහොම ඕනකමෙන් ඒ වැඩේ එතුමා ක්‍රියාත්මක වෙනවා. මම දැක්කා ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා සහ අනිකුත් පුද්ගලයෝ සමග මේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡා වුණ පවත්වනවා.
මට හරියටම කියන්න හැකියාවක් නෑ මොකද්ද කියලා ඔහුගේ ස්පෙසිෆික් බෑන් එක. නමුත් මම දන්නවා මහනුවර මාර්ග තදබදය අඩු කිරීම සඳහා රාජ්‍ය ලොකු ප්‍රයත්නයක නියැලලා ඉන්නවා. පැහැදිලි. අවසානයෙන් අපිට විනාඩි දෙකක වගේ කාල සීමාවක් ඉතිරි වී තිබෙනවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න අපේ ගිලන් රත සේවයේ තත්ත්වය කොහොමද, ඔබතුමා දීප ව්‍යාප්ත ක්‍රියාත්මක කරනවායි කියන දේ අවස්ථා ගණනාවකදී පොරොන්දු ඉදිරිපත් කර බොහොම සාර්ථක දෙයක් මුළු රටම බලාපොරොත්තු වෙනවා හැම දිස්ත්‍රික්කෙම. මොකද තත්ත්වයද? අපි තාමත් දැක්කා පළවෙනි දරු ප්‍රසූතියක් සිද්ධ වෙනවා හරි. අපි තාමත්ම සන්තෝසයි. මොකද මම කියන්න කැමති සෙනසුරාදා, මේ සෙනසුරාදා 21 වෙනිදා අපි දීප ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙල පටන් ගන්නවා. අපි මේ වෙනකොට ඇම්බියුලන්ස් රථ 55ක් අපේ වැලිවේරිය මේ යාඩ් එකේ ඉඳලා යාපනය දක්වා ගමන් කරමින් පවතිනවා. සමහර ලාවට ඒ මගාවට ඉන්න පුද්ගලයෝ බලන්න පුළුවන් මොකද්ද මේ ඇම්බියුලන්ස් පෙරහැරක්ද යන්නේ කියලා. අපි යාපනයේ කිලිනොච්චි, මුලතිව්, මනා සහ වවුනියා දිස්ත්‍රික්කවල සෙනසුරාදා ආරම්භ කරනවා. ඊළඟට තව සති එකහමාරකින් හෝ දෙකකින් අපි බදුල්ල මොණ්ඩරාගල පටන් ගන්නවා. ඊට පස්සේ ඊළඟ මාසේ අපි පොළොන්නරුව අනුරාධපුරයට යනවා. ඊළඟට අපි නුවර මාතලේ දිස්ත්‍රික්කවලට යනවා. ඊට පස්සේ අපි කුරුණෑගල පුත්තලමට යනවා. ඊට පස්සේ අපි සබරගමුව පළාත රත්නපුරයට කෑගල්ලට යනවා. ඊට පස්සේ අපි නැගෙනහිර පළාතට යනවා. අපි දෙසැම්බර් මාසේ වෙනකොට මේ ලංකාවේ සියලුම ජීවත් වෙන පුද්ගලයන්ට හදිසි අවස්ථාවකදී විනාඩි 15ක් ඇතුළත මේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණ වේදියෙක් සහ ඒ අවශ්‍ය සියලුම උපංග උපකරණ තියෙන ගිලන් රථයක් තමන්ගේ නිවසට එනවා. මේක අපි හීනකින්වත් හිතුවේ නැහැ කරන්න පුළුවන් වෙයි කියලා. අපිට විනාඩි දැනට යන්නේ විනාඩි 12යි තප්පර 50යි. ඉංගලන්තේ, ඇමරිකාව වගේ රටවලත් ඒ වගේ කාල පරිච්ඡේදයක් තමයි කරන්නේ. මගේ බලාපොරොත්තුව විනාඩි 10කට මේක ගේන්න. අපි කෘතඥ වෙනවා සියලුම දෙනාට මේකට උදව් කරපු. ඉන්දියාවේ රජයෙන් මේකට අපිට පරිත්‍යාගයක් ලැබුණේ. දැනට ඩොලර් මිලියන 22ක් ලැබිලා තියෙනවා. මේකෙන් තමයි අපි මේ ගිලන් රථ ගෙනල්ලා මේ වැඩේ පටන් ගත්තේ. නමුත් දැන් වෙනකොට සම්පූර්ණයෙන්ම 100%ක් මේක රජයේ වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ගිය සතියේ කලින් සතියේ පාර්ලිමේන්තුවේදී 19-90 සුව සැරිය පනත සම්මත වුණා. ඒ හරහා මේ ජනාධිපතිතුමාගේ යටතට අපි පත් කරා. එතුමා ස්වාධීන ආයතනයක් හැටියට මේක පවත්වාගෙන යන්න ක්‍රියාත්මක වෙනවා. අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට අරන් යන්න සියලුම දෙනාගේ සහය පතනවා. බලන්න සෙනසුරාදා මෝඩි ඉන්දියාවේ අගමැතිවරයා ලයිව් වයා සැටලයිට් අපිත් එක්ක විනාඩි 30කට සම්බන්ධ වෙනවා මේ වැඩපිළිවෙලට. ස්තුතියි ආචාර්යතුමනි. අපි බලාපොරොත්තු වෙන රටට මෙවැනි සේවාවක් සිද්ධ වෙනවා දැකීම තමයි අපේ බලාපොරොත්තුව. එහෙමනම් ඒ සියලු දේවල් සාර්ථක වෙන්න කියන ගමම්ම අද දවසේ අර්ථ තර්ක වැඩසටහන තුළින් සමරගෙන යනවා. ඔබ සියලු දෙනාටම සුභ රාත්‍රියක්.